සංසාරයෙන් ගලවා ගන්නෙමි. ශ්‍රේෂ්ඨ අදිෂ්ඨානෙන් සියලු සතුන් කෙරෙහි උපන් මහා කරුණාවෙන් සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සමතිස් පාරමිතා සපුරමින් බුද්ධත්වයට පත් අප මහා තථාගත ලෞතුරු බුදු පියාණන්ගේ ගිහි කාලීන කතා පුවත සකල ශ්‍රී ලාංකික හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස මෙතෙන් සිට පුංචි තිරේ දිගහැරීමට අපට අවසර සිද්ධාර්ථ බෝසතුන් පිළිබඳ ඉන්දියාවේ නිෂ්පාදිත මෙම ටෙලිකතා මාලාව ඉන්දියාවේ පවතින ජනප්‍රවාද හා මුලාශ්‍ර පදනම් කරගෙන නිර්මාණය කර ඇත. ශ්‍රී ලංකාවේ තේරවාද ත්‍රිපිටක සාහිත්‍යයේ එන ඇතම් සිදුවීම් හා ඉන්දියානු ජනප්‍රවාදයේ එන සිදුවීම් අතර විවිධ පරස්පරතා තිබිය හැක. එබැවින් මෙම කතා මාලාව ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලාංකික ජන විඥාණයට ඔබින ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට අපි මෙපමණ කලක් වැරදැරුවෙමු. කතාවලියේ එන ප්‍රධාන චරිත සුද්ධෝදන මහරජතුමා, ශාක්‍ය දේශයේ රජවන සුද්ධෝදන මහනිරිඳුන්ගේ එකම අදිෂ්ඨානය වන්නේ අසිත මුනිතුමාගේ සහ අනිකුත් බ්‍රාහ්මණයන්ගේ අනාවැකි වලට අනුව සිදුවේ යයි පැවසෙන සිද්ධාර්ථ කුමරුගේ අභිනිෂ්ක්‍රමණය වළක්වා කෙසේ හෝ ඔහුව ගිහිගෙයි රඳවා ගැනීමයි. සුද්ධෝදන මහනිරිඳුන්ගේ චරිතයට අදාළ සියලු ක්‍රියාකාරකම් ගොඩනැංවෙන්නේ එකී අරමුණ පදනම් කරගෙනයි. මහා මායා මෞදේවිය මේ මහා භද්‍ර කල්පයේ සිව්වන සම්බුදුවරයාණන් වහන්සේ වූ ශ්‍රී ගෞතම සම්බුද්ධ පරම වීරයාණන් සිය මෞකුසින් බිහි කළහ. මෙම කතා පුවතේ මහා මායා දේවියගේ චරිතය ගොඩනංවා ඇත්තේද ඇයගේ සිත දරූ එම සංසාරගත ප්‍රාර්ථනාව උද්දීපනය වන පරිද්දෙනි. ප්‍රජාපති මහදේවිය, මහා මායා දේවියගේ ඇවෑමෙන් පසු සිදුහත් කුමරුගේ සුළු මව ලෙස කටයුතු කළේ මහා ප්‍රජාපති ගෞතමයයි. ඇයද බුදු වීමට නියමිත මහා බෝධිසත්වයෙකු පෝෂණය කර හදා වඩා ගැනීමේ ප්‍රාර්ථනාවෙන් සසරේ දීර්ඝ කාලයක් පෙරම් පිරූ උතුම් කාරුණික මාතාවකි. මෙම කතා පුවත තුළ ප්‍රජාපති මහදේවියගේ චරිතය ගොඩනංවා ඇත්තේද එකී අරමුණ සාක්ෂාත් වන අන්දමිනි. දෝතෝදන ශාක්‍ය කුමරා, දෝතෝදන ශාක්‍ය කුමරු සුද්ධෝදන මහනිරිඳුන්ගේ බාල සොහොයුරාය. සිද්ධාර්ථ කුමරුන් උපදින්නට පෙර කපිලවස්තු නුවර යුවරජු වූ ඔහු මහරජකම පිළිබඳ තරමක තෘෂ්ණාවකින් පසුවන අයෙකු ලෙස මෙම කතා මාලාව තුළ ඉස්මතු කර ඇත. අමිතෝදන ශාක්‍ය කුමරා, අමිතෝදන ශාක්‍ය කුමරු සුද්ධෝදන මහනිරිඳුන්ගේ තවත් බාල සොහොයුරෙකි. සුද්ධෝදන මහරජුට සහ ශාක්‍ය රාජ්‍යයට ඉතාම හිතෛෂීවන්තව පසුවන අමිතෝදන දක්ෂ රණචූරයෙකි. ඔහු තම ඥාති සිද්ධාර්ථ පුත් කුමරුට දැඩි ලෙංගතුකමක් දක්වයි. මංගලාදේවිය, මෙම කතා පුවතට අනුව මංගලාදේවි දෝතෝදන ශාක්‍ය කුමරුගේ බිරිඳයි. ඇයද මහරජකම පිළිබඳ දැඩි තෘෂ්ණාවකින් පසුවේ. මංගලාදේවි ඊර්ෂ්‍යාවන්ත, නපුරු ගති ඇති කපටි බුද්ධියක් සහිත තැනැත්තියක ලෙස කතාව තුළ ඉස්මතු කර ඇත. ඇයගේ චරිතයේ සියලු ක්‍රියාකාරකම් නිර්මාණය වන්නේ මහරජකම කෙසේ හෝ ලබා ගැනීමේ නොසන්සිඳෙන ආශාව මුල් කරගෙනය. අප මහා තථාගත ලෞතුරු බුදුපියාණන්ගේ ගිහි කාලීන කතා පුවත
සකල ශ්‍රී ලාංකික හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස මෙතෙන් සිට පුංචි තිරේ දිගහැරීමට අපට අවසර ඉතිහාස පුරාවෘත්තයන් තුල කොපමණ විරුවන් මුණ ගැසුනද එම කිසිදු විරුවෙකුට සම කළ නොහැකි වූ විශ්වයේ අසම සම විරුවානන්ගේ ලොව පහළවීම අතීත දඹදිව යුගයෙන් යුගයට මිනිසයන් ධර්මයේ පිහිටුවන්නා වූ බුද්ධිමත් යුග පුරුෂයෝ පහළ වූහ එහෙත් ඒ කිසිදු යුග පුරුෂයෙකු මිනිසුන් අතර පරම පූජනීයත්වයට පත් නොවිය. එකල ಭಾರತයේ ප්‍රධාන ආගම ලෙස වෛදික ඉගැන්වීම් මුල් කරගත් බ්‍රාහ්මණ ධර්මයේ ප්‍රචලිතව පැවතියේය. රාම, ක්‍රිෂ්ණ, බ්‍රහ්ම ආදී දෙවියන් සම්බන්ධ ඇදහිඳ ඉතා බහුල විය. කොපමණ ආගම් පැවතියද මිනිසුන් තුල අධාර්මික ගති පැවතුම් දිනෙන් දිනම උත්සන්න විය. අසත්‍ය, අරාජකත්වය, අසමානතා, අර්ථ නිරුක්තිතා, අර්ථ ලෝභය, අන්ධ විශ්වාස වැනි දුර්ගුණ මිනිසුන් තුල මුල් බැසගත්තේය. බලය, මානේ නිසා මනුෂ්‍ය ධර්මතා මෝහේ අන්ධකාරයේ තුල ගිලී ගියේ. එම අන්ධකාරය ප්‍රඥා ලෝකයෙන් පළවා හරිමින් විශ්වයම හෙළි කරන්නා වූ මහා බලති මහා යුග පුරුෂයෙකු එක් කලකදී ලොව පහළ වූහ. දෙව් බඹුන් ප්‍රමුඛ සකල ලෝක සත්වයාගේ නිබඳ පුද පූජාවන්ට සුදුසු වන්නා වූ මිනිස් වර්ගයාගේ මුදුන් මල් කඩබඳු එම පරමෝත්කෘෂ්ට මහාවීරවරයාණු ශ්‍රී ගෞතම සම්බුද්ධ නම් වන්සේක. එකල මහාභාරතය මගධ කෝසල වත්ස හා අවන්තියන් වෙන් ප්‍රධාන ජනපද හතරකට බෙදී පැවතිනි. ජනපද අතර බල අරගලද බහුලව පැවති අතර යුද්ධයට උපන් රණශූරයන් විසූ ශාක්‍ය දේශය මගධ ජනපදයේ ප්‍රමුඛ ස්ථානයේ වැජඹුණේය. බහ්රේඛා ගොරක්පුර් අතර වත්මන් නේපාල දේශ සීමාව අසල ඊසාන දිග පෙදෙසේ ශාක්‍යන්ගේ අගනගරය වූ කපිල වස්තුනුවර පිහිටා තිබෙන මහා සම්මත රජුගෙන් නැරඹි ශ්‍රේෂ්ඨ ඔක්කාක හෙවත් උතුම් සූර්ය රාජ වංශයෙන් පැවතේන දෙහිර වීර පරම ප්‍රභාවනීය ශුද්ධෝදන මහනිරිඳුන්. මෙකල කපිල වස්තු හෙවත් කිඹුල්වත් නුවර ප්‍රධාන පාලකයා වශයෙන් කිරුළු දැරිය. මට හිතෙන්නේ අපිට සුබ ආරංචියක්. සත්‍ය කෘෂික ඇසින් නැද්ද ගිගින් දෙන බෙරහඳ. දීර වීර තෙදවත් මහරාජා රූප කැලහා රණ බිමට වැඩි. යුද්ධ කලා අසිපත් ලැබවා ඉංජය ලැබුවා රූප බලය බිනි. ප්‍රජාපති දේවිය කොමත් මේ ഘോഷාවලෝෂිකා
මේ ගිගුම් හඬ වැසියන්ගේ ප්‍රීතිය මහදේවිය සුද්ධෝදන මහනිවිදුන් පාණ්ඩවයන් පරාජය කර ළඟාවෙමින් සිටනලු කපිල වස්තුපුරයට එසේනම් දෙවියන් සමන් දෙව අපගේ ඉන්නෙමද නුඹ මේ පුවත මහමායා දේවිය වෙත සැලකලාද නැහැ එතුමි දක්නට නැහැ සිරියන් මාලකේ එසේද නුඹ එතුනුර වැසියන්ට දැනුම් දෙන්න එම පුවත මා විසින්ම සැලකල සිටිනා මහදේවිය වෙත ජපති මේ ගිගුම් හඬවත් ඇසෙන්නේ නැතිද අපගේ ප්‍රාර්ථනාව සැබෑ වෙලා මහරජතුමා සංග්‍රාමේ ජය ආරං අද කපිලවස්තු පුරමේ ප්‍රීතියෙන් කැළඹිලා ප්‍රජාපති දෙන සිටියතුම ජය ලැබෙන බව ඔබ පෙරමකට කුස් මහරජතුමා පිළිගන්න එතුමා මේ මොහොතේ ඉතාම සතුටු වේවි ඔබේම කුල සංග්‍රහ සත්කාර ආදීන් එවිට ඔබ किसी दिन का युद्ध अनुमत के लिए नहीं प्रजापति माया माँ फिर माँ के जो नया ने मेरे ने मोहत का नया किन्हीं साय महाराज जी दिली दुख क्यों मटा माँ क्या बताएं नहीं किसी को तो दुख आ करते नहीं बटे माया महाराज जी तुम्हारे पांडवे अन समग्र युद्ध वेतु ने आप अगर शाक के जनपदे आरक्षा कर गए नहीं मटे මානම් දකින්නේ නැහැ ඒ කිසිදු දෝෂයක්. ඔබ පවසන්නේ එතුමා යම් වරදක්. නැහැ. නැහැ ප්‍රජාපති නැහැ. මා දොස් පවරන නෙවෙයි. අපගේ මහරජතුමාට මට නම් වැටහෙන්නේ නැහැ ඔබ පවසන දෙය. කුමකුවත් යුතුයකමක් පැවරී තිබෙනවා. මහරජතුමා පිළිගැනීමට අප යා යුතුය. මහවාසල් දොරටු වාසලට. ඉතින් ඔබ යන්න. අප දෙදෙනාම අපේ මහරජතුමාට උතුම් තුටුපඬුරක් සතුටින් අපි පිළිගන්වමු මහරජතුමාගේ වීරත්වයයි මේ සුන්දරත්වය එකට මුසු කර කෙසේද දෝතෝදන වගවීත්තේ අපේ ආශිර්වාද රජතුමනි ශාක්‍ය රාජ්‍යයට මංගල්‍ය සමයක් උදා වෙලා නුඹ සිටියේදී එවන්නක් සිදු නොවි තිබේවිද මලන්ද මේ කපිලවස්තු නුවර නුඹ වැන්නෙක් නොසිටින්න මලන්ද මට කිසිදා හැකි වෙන්නේ නැහැ සංග්‍රාම කිරීමට පැමිණෙන්න जय लुआत इतिरिवाते दुखा पमनाई लंगदि में दुख निमा वेवी स्थिर है ये कुलगुरु तुम्हा पवसा तिबिना वाना ने किया मैं एलमिन प्रहयोगे टानूर
සූර්ය වංශයේ ඉතාම ප්‍රබල දරුපතක් සිදු වුණා. පුර පසළොස්වක සිටියලා දිනක සිකුරු මීන රාශිගත වී පුනාවස නැකත උදා වන විට එම සුබ මුහුර්තිය මහා පුරුෂයෙකු මේ පොළොව තලයේ මත පහළ වෙනවා. එතුමා ශාක්‍ය වංශයේ බබල වෙනවා. අපගේ ප්‍රාර්ථනාව සඵල වෙන බවයි එතුමා පවසන්නේ. මට අවශ්‍ය ශාක්‍ය වංශයේ බබලවන පින්වත් පුත්‍ර රත්නයම් මායා. ඔබේ අරමුණ දෙන කිට්ටු වේවි. දැන් ප්‍රමාණවත්. ඕනෑම අරමුණ කිට්ටු වීමට ඊට සරිලන කාලයේ පැමිණිය තේ ස්වාමීනි. සැබෑවට. ब्राह्मण पवसन अनावेट पमन उतुम भाग्य प्रदक्षिणाकोट කුසට ඇතුළු වූහ. එකිනෙහිම බෝසතුන්ගේ පිළිසිඳ ගැනීම සිදු විය. රාත්‍රියේ අපගේ මහදේවිය දුටුවේ ආශ්චර්යමත් සිහිනේ අර්ථය අවශ්‍යයි මට දැන ගැනීමට. රාජ හිතාශික කුලගුරු වාචස්පති ප්‍රමුඛ බ්‍රාහ්මණ ඇදුරුතුමනි. කුමක්ද ඒ අද්භූත සිහිනෙන් පැවසෙන්නේ? ස්වාමී, ඒ සිහිනේ සුබයි. ऐसी अर्थय महादेवी कुसिनी आकाशे महापुलव सहित विश्व अवकाशे मुलुले अगरजवन चक्रवर्ती राजे कुपहलवन आचेरुवाद वेवा महादेवी पिलिसिंदगे
महादेवी आशीर्वाद वेवा महादेवी पुलिस महादेवी चक्रवर्ती महाराजे माया दिशवुन सिहिने सिहिने विलसट कुमरुन नडिया देवलोके मेहि वडिया दो लोआक रजवन में कुमरा ए कौरुन दो कौरुन दे सिटिन्न सिटिन्न ए कपिल वस्तु ही युवरा ऐसे ही गलवन आंदून ओब मुहने तावरन वद मांगला प्रभानवत मैं है पामाना ओब मगे मावते नेकनी है द मानिसा मित्रम वेसिन उपदिन कुमारा चक्रवर्ती वो पसु अनागते अप दिदिनागेनम मिनिसुन निता गौरवेन सिहिपत् करावे मागेन देवरक पवसावे देवरक ए केसेद पवसन्ना महाराजतुमागे सुलुवग बिसवलेस मा कुमरुगे सुलुमव एसेम ओबे सोयरिय ए निसात मा कुमरुगे सुलुमव दैमट हुना दोबट महादेवी दें उब पुत्रे को अति दड़ी करना आकारे उगते युतुई ऐय पुत्रे अभी करना पामनाई पुत कुमरु अति दड़ी करने माविसेन माउदेविया मामा अपूरुई माउदेविया अपूरुई
ඔබට අවසර අවශ්‍ය නැහැ මංගල මහදේවිය මහරජතුමාගේ ජීවිතයට අනතුරක් මේ කුමත්ත බව සරි මංගල සත්‍ය නවත්තන්න පවසන්න මහරජතුමාට කවරිත අනතුරක් කරන්නේ ඔබ මංගල මහදේවිය අසන්න නියමයක් තිබෙනවා අතීතයේ සිට පැවතෙන කුළුඳුන් දරුවා ස්වාමියාගේ නිවසේදී ප්‍රසූත කළ තෑගී ස්වාමියා මිය යන බවට නොපෙනෙන බලයන්ගෙන් යුක්තයි මේ ලෝකය සිතන්න මේ ඔබගේ කුළුඳුල් දරුවා මහදේවිය මා පවසන්නේ ඔබේ මහපතට අප අතර පවතින බැඳීමට විශ්වාස කරන්න මා පවසන දේ මෙහිදී කුමරුවා බිහි කිරීම උචිත නැ කිසිවත් අනතුරක් සිදු විය හැකි මහරජතුමාට කුමරුට හෝ අක බිසවට කිසිවෙකුට හෝ අනතුරක් සිදු වීම මට නම් ඉවසිය නොහැකි මේ රාජ මන්දිරයේ තුල මහදේවිය පිටතට වඩින්න මහරජතුමාට මා වටහා දෙන්න තවත් ප්‍රමාද විය යුතු නෑ මහදේවිය මා හිට උදෑසනින්ම දේවදානුවර බලා පිටත් වෙනවා කපිල වස්තු සීමාවෙන් පිටත උපදින කුමරුවන්ට ශාක්‍ය වංශී මහරජකම හිමි වෙන්නේ නෑ මහදේවි සත්‍ය වශයෙන් ඔබට ඇයි සිතුනේ මෙවැනි බැලෑරුම් මොහොතක හදිසියෙම පිය රජතුමාව බැහැ දකින්න ඔබ මේ නිතමත් අපට බොහෝ ලින්ගතුයි ඒනිසයි ස්වාමීනි ඔබට දෙවියන්ගේ රැකවරණ පිටත් වෙන්න මා පස්වැනි ඉතාම සතුටින් පිය රජතුමා දැකීම මට ඊටත් වඩා සතුටක් කුඩා වී සිට මාසා ප්‍රජාපති ඉතා ලැබිවේ සිටී පියාණන්ට පියාණන්ට බොහෝ ලැබිවේවි අනාගතේ අපගේ පුත් කුමරුත් අතර තිබෙන සල් රුකසල මදක් විවේක ගන්න. මා පිපාසයට යමක් රැගෙන ඉන්නම්. නාරදත්ත නාරදත්ත ඔබ සනුනුතුමා
ඇතුමන් පැමිණෙනවා සියලු සතුන් සංසාර දුකින් මුදවන ඒ මහ වීරයාණන් මිනිස් ලෝකයට සපත් වෙනවා මායා මායා මේ මොහොතේ හොඳින් සිතට ධෛර්ය ගන්න විශ්වය අන්ධකාරයෙන් මුදවන මහා ආලෝකය පහළ වුණා कपिलवस्तु असम सम महावीरानं पालूना महाराज तुम्हारी नूनी कोपमन सुंदर पुत्र बनाते उपांग ऐसी में मेरे निश्चान विलास किंगी दान पिंबत कुमारे पाहन अंधकड़े मीटो फेरती මේ බලන්න මායා යුවරජතුමාගේ දැස ඔබේ දැස් වගේමයි පිතා පිතා මහච්චෛව තදෛව ප්‍රපිතා මහා මාතා पिता चैव प्रमाता महाकादया एरे भवन्तु मे प्रीता प्रयच्छन्तु च मंगला ओम समस्त पितृभ्यो नमः तर्पयामि සූර්ය අවසර මහරජතුමනි නුඹ මෙහි කුමක්ද කරන්නේ නුඹට පැවරුවේ මහදේවියතුළු පිරිස දෙව්දහන වලට කැඳවා යාම එසේ මහරජතුමනි දෙව්දහ යන අතරමඟ ලුම්බිනි සල්වනේදී ලුම්බිනි වනේදී කුමක්ද සිදුවේ සූර්ය ලුම්බිනි වනේදී කුමක්ද සිදුවේ මහදේවි ශාක්‍ය කුලයේ ඔටුන් හිමි කුමරු බිහි කළා මහරජතුමනි කුමක් එසේ මහරජතුමනි වස්තු සිට දෙව් දහනුවරට රජ පෙරහැර හිමි හිට ඇදුනා ලුම්බිනි සල්වනයේ අසිරිය දුඩු දේවිය මදකට එහි රැඳුනා අහසේ බැලුවත් පොළවේ බැලුවත් ඔහුට සම වෙනා නැහැලොව జగතෙක් පුන්සඳ වාගේ පින්බර මණිකක් මහරජු සිට ලෙස පහළ වුණා ලෝ පහළ වුණා ලෝ පහළ වුණා अगे नुकर पावसन गांधार यानेनी अपगे महाराज तुमाट जय वेवा मागे जीविते मिते प्रीति दायकों पनीवीडे रगिनावे नुब सूर्या पावसान सूर्या पावसान पावसान सूर्या मट पावसान कुमाद नुब चावाच रन रिदी मुदु मेनी अद मट एक किसे वकिंग आती पालय किम सूर्या पावसान सूर्या नैन है महाराज तुमनी मगे बिरीदत् पुत्र प्रसूत कला मे पमन कलक उबतमा सेवे कल पारधि मगे पुत्र चन्नट अवसर लिन्न अनागत युवराज तुम्हार सदा सेवे सलसन पवन राज महाराज दो तो देना मगे यार मुनुष्य बहुना
मगे सीने सब उड़ा अपने कुमरे को इपदिला अपने कुमरे को इपदिला अपने कुमरे को राजा तुमने अपको मग्द कलयो तेवन वेन රටවැසියන් ප්‍රීති උත්සව පවත්වයි මහරජතුමනි. මේ ප්‍රීතිදායක පූතසල වහම එයසේයි. කපිලවස්තු පුරයට මිහිට වඩා සුභ මංගල්‍ය කාලයක් උදා වන්නට සැටියක් නැහැ කෙසේවත්. පැමිණෙන්න. සුද්ධෝදන මහරජු ලෙස समस्त ශාක්‍ය කුල සත් ප්‍රජාව වෙත මාගේ රාජකීය ප්‍රණාමය ශාක්‍ය කුලයේ සියල්ලන්ගේ ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා බැලෙන් සබෑ වෙලා අපගේ සුභ සීනය ශාක්‍ය කුලයේ බබලවන පින්වත් පුත්‍ර රත්නය පහළ වූ බව සැලයි මෙතුක් කලක් අපගේ රාජ්‍යය පැවති සියලු දුර්භාග්‍ය අවසానයි ඒ නිමිත්තෙන් අද සිට කපිලවස්තු නුවර පුරා රාජ්‍ය මගින් දින 3ක් උත්සව පැවැත්වෙනවා රජතුමනි අප කොමක්ද කළියෝ තේවෙනුවෙන් රටවැසියන් ප්‍රීති උත්සව පවත්වයි මහරජතුමනි මේ ප්‍රීතිදායක පූතසල වහම එයසේයි කපිලවස්තු පුරයට මිහිට වඩා සුභ මංගල්‍ය කාලයක් උදා වන්නට සැටියක් නැහැ කෙසේවත් පැමිණෙන්න සුද්ධෝදන මහරජු ලෙස समस्त ශාක්‍ය කුල සත් ප්‍රජාව වෙත මාගේ රාජකීය ප්‍රණාමය ශාක්‍ය කුලයේ සියල්ලන්ගේ ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා බැලෙන් සබෑ වෙලා අපගේ සුභ සීනය ශාක්‍ය කුලයේ බබලවන පින්වත් පුත්‍ර රත්නය පහළ වූ බව සැලයි මෙතුක් කලක් අපගේ රාජ්‍යය පැවති සියලු දුර්භාග්‍ය අවසానයි ඒ නිමිත්තෙන් අද සිට කපිලවස්තු නුවර පුරා රාජ්‍ය මගින් දින 3ක් උත්සව පැවැත්වෙනවා යා යුතු යප ලුම්බිනිය බලා හැකි විකසින් මගේ කුඩා ශාක්‍ය කුමරු දැක ගන්න අතුරු නෑ මට ඉවසුමක් මහදේවියත් මග බලන් ඇති යමු අපි सिने हस कोई हदट दमित रंगिन पेर कवदा हो हदवत सतुते गिलना मोहतक तवत नितक में कलु लेल दो तवत चितक गिनी दल लेई दो प्रजापति देवी में लुंबिनी वने देवताओं दुटुआई बहो सिटी ना देवताओं नवे प्रजापति अवश्य महाराज तुमा समगई कपिल वस्तु महाराज तुमा तुमा अब पिलीगने वासल दुरटू असल बेरहर पवत्तु सलोना नाम पुवत कपिल वस्तु दंटमत पिटा देती
අවසර මහදේවිය අවසර සුබ පණිවිඩයක් රාජකීය පිරිවරින් මහරජතුමා ළඟා වෙමින් සිටිනවාලු ලුම්බිනි වනයේට මායා ඔබ මහරජතුමාගේ හැඟීම් පමණක් නොවේ එතුමාගේ සිතවිලි ඇතුළු මුළු ඇතුළාන්තයම හොඳින් හඳුනනවා මේ මොහොතේ අවශ්‍ය වන්නේ මහරජතුමාව සාදරයෙන් පිළිගැනීම එපමණක්ද තව තව කුමරු රැගෙන ඔබ යන්න මහරජතුමා අභියසට එතුමා කුමරු දෙකීමේ සතුටටපත් වේ එසේ රජතුමාට සෞභාග්‍යමත් කාලයක් උදා වෙලා. නුඹගේ ওই කුලචාරිත්‍රාදීන් මට මගේ සිඟිත කුමාරයා දැක ගැනීම තව තවත් ප්‍රබෝධ වෙනවා පමණයි. නුඹ මගේ කාලේ අපතේ හරිනවා ප්‍රජාපති. කොහිද කුමරා? කොහිද මහදේවිය? ඉවසන්න. කුමරා පෙන්වීමට පෙර තිබෙනවා තවත් එක් පුරාණ චාරිත්‍රයක්. මා දෙයාකාරිකෙන් කුමරුගේ සුළුමව හැටියට පිරිනමන්න තුටුපඬුරක් එවිටයි දොර හැරෙන්නේ. මේ මොහොතේ දීමට ඇත්තේ පොරොන්දුවක් පමණයි මට. මා දෙන්නම් පොරොන්දුව. කැමැති දිනක කැමැති විටක නුඹ කැමැති වරයක් ඉල්ලන්න. महादेवी पुत्री को बिहिकल बाव सेले उना किसे जमाया होगा टा माँ होंदिन स्वामी ने कुमार उत्सवीन सातुटे उप पेमिनी आटे कुमार निषाद प्रजापति यहाँ नासल टम पेमिना तबत कुमार उस संगवान ने මේ පුරාණයේ සිට පැවතෙන කුලචාරිත්‍ර දේවේනේ බ්‍රාහ්මණ ඇදුරන්ගේ ඉගැන්වීම බ්‍රාහ්මණ ඇදුරන්ගේ ඉගැන්වීම මා වෙහෙසටපත් කරනවා ප්‍රජාපති මා වෙහෙසටපත් කරනවා ඒ වෙනි චාරිත්‍රයක් තිබෙනවා රජතුමනි ස්ත්‍රියක් ප්‍රසූතියෙන් දින කිහිපයකට පසුයි පුරුෂයෙකු දැකිය යුතු වන්නේ එතෙක් ස්වාමියා දැකීමත් තහනම් ඇය ඔබේ අගබිස වුවත් දැන් ඇය මවක් ඇයට දැන් කාලය අවශ්‍යයි මවක් ලෙස හැදගැසීමට ඒ සඳහායි වෙන්වන්නේ මේ කාලය දැන් ඔබම පවසන්නේ බ්‍රාහ්මණ ඇදුරන්ගේ ඉගැන්වීම නිෂ්ඵලද? සත්‍යයි ඔබ පවසන්නේ බ්‍රාහ්මණ ඉගැන්වීම නිවැරදි. නමුත් මට නොහැකිද කුමරු හෝ දැක ගැනීමට? නිසකවම. රජතුමනි බ්‍රාහ්මණ අලාවේ කිසේ බෑවුවොත් මේ සිටින්නේ අන්නහගත ලෝකෙම පාලනය කරන චක්‍රවර්ති රාජයෙක් ශාක්‍ය වංශේ මින්පසු කිසිවෙකුට දෙවෙනි වන්නේ නැහැ ප්‍රජාපති මේ සිටින්නේ ලෝකේතම අග්‍රජ වන මහපුරුෂයෙක් අපගේ පුත් කුමරෝ ඔබේ සිහිනේ සැබෑ කරාවි සේම වේවාය එසේම වේවා ප්‍රජාපති හැකිද යුවරජතුමා දැක ගන්නට දැස් ඔබ වැනිම ඔබේ ලවන් ඔබේ කොපුල් මාන පෙවසුව මහදේවිය කිහිබව කොපමණ සුන්දරද කුමරු පැමිණින්න
උත්තමාවිය ඔබ මනුෂ්‍ය ලෝකයේ තුල මනුෂ්‍යයෙකු ලෙස ඉටු කළ දේව කාර්යය දැන් අවසන්. ඔබට නැවත තුසිත ලොවට පැමිණෙන්නට කාලය නැහැ. මගේ කාර්යය අවසන් නැහැ. ඔහු වෙනුවෙන් තව බොහෝ යුතුයකම් තිබෙනවා. මමත් සහ දරුවෙකු අතර පවතින බැඳීම බිඳ දෙවිය කිවන්නේ නැහැ. 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 මායා. මායා. කොමක්ද සිදුනේ මායා? කොමක්ද සිදුනේ? කොමක්ද? සේනියක් දුටුවද? ඒ සේනියක් නෙවෙයි. මහරජතුමාට දන්වා බ්‍රහ්මණ ඇතුරෙන් මෙහි කැඳවා කුමරුට නම් තැබීම සිදු කරන්න. නම් තැබීම? පුත් කුමරුගේ කේන්ද්‍රයට අනුව නම් තැබීම සිදු කළ යුතුයි. බ්‍රහ්මණ ඇතුරෙන් විසින් පෙන්වා දෙන නාමයයි යෝග්‍ය වන්නේ. හොඳයි මායා, එසේ කරමු. අපේ පුත් කුමරු මතු දවසක ඔහුගේ නාමය ලෝකයේ පපලවයි. කුමරුනි, මේ බලන්න මේ මේක. මහදේවිය, මහදේවිය, අමිත දේවිය පැමිණියා. කෙසේද අමිතා දේවි? මානං ඉතා සුවේ. ආ අමිතා, කුමද්දුය? කුමක් කරන්නද? දෙව්දහසිට ඔබ නිසායි උදරයක් දරාගෙන පැමිණියේ. කපිලවස්තුපුර ශාක්‍ය රජකුමරුට මම තමයි නැද්ද නියමන්නේ. එසේ වුවත් අමිතා දේවි මේව කුමකටද? මේ කිසිවක් ඔබට නොවේ, යුව රජතුමාට. එසේද? යුව රජතුමා දුටුවම තවත් ඔකඳ වෙයි. පැමිණෙන්න. ඔබේ දැස් වැනිමයි මායා. සිනාවයි කොපුල් තලයයි නම් ශුද්ධෝදන අයියන්ටගේම දායාද. එහෙත් අමිතා දේවි, තිබෙනවා පැනය. ඥාතිත්වයට අනුව ඔබ කුමරුගේ කවර නැන්දනියද? ඔන්න අමිතා, විසඳන්නකෝ පැනය. මට වැටහුනේ නෑ කුමරුගේ කවර නැන්දනියද, කුමක් තේරුම පැනය? මහදේවිය අමිතා මහරජතුමාගේ සොයුරිය. එවිට ඇය ඥාතිත්වයෙන් කුමරුගේ නැන්දනිය. එසේම අමිතා දේවිය සරණ බැඳ සිටින්නේ කෝලිය වංශික දණ්ඩපාණි රජතුමාව. එතුමා මායා දේවියගේ ප්‍රජාපති දේවියගේ සොයුරු. ඒ අනුව මව් පාර්ශවයෙන් බැලුවත් කුමරුට ඇය නැන්දනිය. මේ පැණිය මා විසින්ම විසඳන්නම්. මා කපිලවස්තු නුවර පැමිණි විට මා කුමරුගේ පීතෘ නැන්දනිය. කුමරු දෙව්දා පැමිණි විට මාහුගේ මාතෘ නැන්දනිය. අමිතා දේවි, අද තමයි කුමරුගේ නම් තබන දවස. ඔහුගේ නාමෙන් ශාක්‍ය වංශයේ බැබලේවි. රජතුමාගේ ජන්ම කේන්ද්‍රය ඉතාම බල සම්පන්නයි රජතුමනි, අතිශය ප්‍රඥාවන්ත මනුෂ්‍ය රත්නයක්. වීර, අසමාන, අනූපම, අසහාය, චක්‍රවර්ති. තව දේශේම මහට අවශ්‍ය චක්‍රවර්ති රාජයෙක් මිස අන් කවරෙක්වත් නොවේ යදුරනි. එසේ රජතුමනි, ඔබේ අරමුණ යථාකාරයේ මිටුවේමි. රජතුමනි, යුව රජතුමාගේ නාමය සිද්ධාර්ථ, ගෝත්‍රය ගෞතම. ඊට ප්‍රකාරව සිද්ධාර්ථ ගෞතම යනුවෙන් කුමරුගේ. ඔහු සිද්ධාර්ථ ගෞතම නොවේ, චක්‍රවර්ති සිද්ධාර්ථ ගෞතම. මායා, දැන් විවේක ගන්න. කුමකු අවශ්‍ය වුවහොත් සේවිකාවට පවසන්න.
කුමක්ද මායා? අද ඔබ නිසා නම් තැබීමේ මංගල්‍ය සාර්ථක වුණා. එක ආශාවක් හිටුණා. එකක් පසුපස එකක් ආශාවන්. හැම මවකගේම ප්‍රාර්ථනාව දරුවන් හොඳින් ඇති දෙඩිවන ආකාරය දැකීම. නමුත් හැම මවකටම හිටීටක් නැහැ. මායා, නවත්තන්න. කොමක්ද ඔබ මේ පවසන්නේ? පවසන්නට දෙන්න. අවසන් වරට. ගර්භණී අවදීදී එක් දෙවියෙක් මා අපතා ඔබ බේකන චක්‍රවර්ති පුත්කුමරා සිද්ධාර්ථ ගෞතම නමින් මතු බුදුවන බව පැවසුවා. මායා, ඔබ මේ කතාව දැන් අතර නොකළොත් මා මෙතනින් ඉවත් වෙනවා. ඔබ හැර වෙන කා සමගද පවසන්නේ? ඔබ මගේ සිද්ධාර්ථයාගේ මාතාව. මගේ සිද්ධාර්ථ කුමරු ඔබේම දරුවකු මිනිස්සු රකිනවාට. මායා, මායා ඔබට කිසිවක් වන්නේ නැහැ. කිසිවක් වන්නේ නැහැ. නෑ ප්‍රජාපති, නෑ. සුදුසු කාලේ ලැබිලා මේ ලෝකෙ පිට වෙන්න පොරොන්දු වෙන්න. ඔබ මගේ සිද්ධාර්ථයන්ව රැගෙන යන තව ටෝකේ අරමුණට පොරොන්දු වෙනවා. මටත් වඩා හොඳින් පුත් කුමරුව රැක බලා ගන්න. ඔව් මායා, මගේ දැස් පිට මං කුමාරයව රැක බලා ගන්න. මට ඔබව අමතක වෙන්නේ. මට ඔබව කෙසේ අමතක වෙන්නද? මායා, මායා, මායා කුමක්ද සිදු වුණේ? මායා, මේක මෙහෙමද කාලේ පැමිණලා? අවසන් වරට මහරජතුමාව දැක ගැනීමට අවශ්‍යයි. ඔබ ඉක්මනින් ගොස් මහරජතුමාව කැඳවාගෙන එන්න. මායා, මායා. වෛද්‍යතුමනි, කෙසේද දේවියගේ තත්ත්වය? පැහැදිලි රෝග ලක්ෂණයක් නැහැ දේවිය. ඒත් ප්‍රතිකාරත් අවශ්‍යයි. කොහොමද සිදුනේ මහදේවියට? වැටෙන්නේ නැහැ මංගලදේවි. එකවරම මතු වාසනීප තත්වයකින් ඔප්පල වුණා එය. අප පවසන සත්‍යයක් මහදේවේනි, මේ මොහොතේ ඔබෙහි යම චාරිත්‍රණ්ඩිත පටහැනි. එසේ වුවත් ගුරුදේවේනි, මේ මහදේවියටම අවශ්‍යම මොහොත. මහදේවියගේ හද ගැස්ම ඉතාම දුර්වලයි. බරරු මොහොතක් මහරජතුමාව හැකි ඉක්මනින් කඳවන්න. කුමක්ද ඔබ පවසන විසඳුම? මේ කිසිවකට කාලෙ නොවේ. මේ කාලය ඔබ මගහැර සිටිය යුතුයි. මේ කාලය මගහැරී කිව්වොත් යලි කිසි දිනක ඔබට මහදේවිය හමු වුණ එකක් නැහැ. එන්නේ යමු රජතුමනි. මේ චාරිත්‍රයන්ට පටහැනි මහරජතුමනි. පසුව පැමිණ චාරිත්‍ර ඉටු කරාවි. යමු. ඔබ ක්‍රියා කරන්නේ බ්‍රාහ්මණ ධර්මයන්ට පටහැනි රජතුමනි. අපගේ උපදෙස් නොතක
මායත් හදිසියේ මා කරා මරණය පෙමිනියෝ ඔබට වෙන්නක් සිදුවන්නේ නැහැ මා ජීවිතන දුරු ඒ කෙසේද ජන්ම පත්‍රයේ ඇති අන්දමට සස්වාමික ස්ත්‍රියක් ලෙසයි මා මියන්නේ ඒ නිසායි එසිතෙන්නේ ඔබ නමැති ජීවිතය නොහැකි කෙසේවත් ඔබට පෙර මා මියන්න ස්වාමී ඔබට පෙර මා මියන්න ස්වාමීනි किसी मनुष्य को तम दैवेट पिट पैन है सियाल दैवे थुल लिये वीति बिना पहदिली गो पैवरी अधिकार्य निमव वीटा पटवतन काया तहर निक्मयामड सिद्ध बिना निसकोमा महामाया देविया निक्म किये ऐट पैवर्म देव कार्य अवसन नोनिसा ඒ තපට කුමරු එක්කිතර කළා කපිල වස්තුපුරේ අනාගතේ බාර කිරීමට කිසිවෙක් පැවසුවේ නැහැ මෙවන්න කුමරු ගැන අනාවැකි පළ කිරීමේදී කුමරු මෙලවට බිහිවි සත්වෙනි දවසේ ලැබුණා පමණයි මෞසෙනහස අහිමි වී ගියා කුමක්ද මේ අභාග්‍ය කුමක්ද මේ අභාග්‍ය කුලගුරුතුමනි කුමක්ද මේ भैरग्द मंगला सितुआ दोब सिद्धार्थ युवराज तुम्हारे गतवन काल दावस कुमार्त असरन भावेट पत्वान्ने नहें हो माउबिस वाही में हुआ क्या स्वामीनी ओ बटन में दिदे वेटे हैंनी राज कमल अभागे नी मेट पहासु मांगा देस होदी मिवरकर बलन अरे तिम पेन मावद दिसे ए
කෙසේද? සිද්ධාර්ථ කුමරුව ගන්නව මගේ පාලමේට. ඒ විට මා ඔහුගේ සුළු මව. මා ඔහු පාලනය කරන මට අවශ්‍ය අන්දමට. ඒ විට ඔහු රජ වුණත් කටයුතු කරන්නේ මා පවසන ආකාරයට. මට එපමණයි ඔහුගෙන් අවශ්‍ය. බලයෙන් නොයදා කූට උපායකින් හෝ කෙසේ හෝ මා හිමි කරගන්නවා ඔහුව. නැහැ කුලෑදුරණි, අනුශාසන අවශ්‍ය නැහැ. ස්වභාව ධර්මයේ ඉල්ලීමට රජතුමනි අප සියල්ලෝම සවන් දිය යුතුයි. කුමක්ද ස්වභාව ධර්මයේ ඉල්ලීම? මගින් මායාවෙන් කිරීමද? කෙසේ හෝ ඇයෝ මට රැක ගැනීමට නොහැකි වුණා. ඔබේ දෝෂයක් නොවේ. එය දේවිය රැකින ජීවනයේ ස්වභාවය. මරණය ඕනෑම මොහොතක කෙනෙකු කරා ළඟා විය හැකි ධර්මතාවක්. දේවිය කලුරිය කළේ ශාක්‍ය වංශයේ පැවැත්මට ඔබට පුත්‍ර රත්නයක් දායාද කොට. පිය රජතුමාගේ ආශිර්වාදය හිමිවනතුරු පුත් කුමරා නිදන්නේ නැහැ රජතුමනි. මායා සිහිවීමට, ඇගේ මුව කමල සිහිවීමට අපට ඉතිරි උනේ මේ පමණයි. ඇගේ මුව කමල සිහිවීමට අපට ඉතිරි උනේ මේ පමණයි. මායා බලා සිටිනවා ඇති. රජතුමනි එක්වරක් ආශිර්වාද කරන්න. මෑණියන් නොමෙති අඩුව දැනෙන්නට ඉඩක් නොතබා පොත් කුමරුගේ අරමුණට අපි ඔහුව රැගෙන යමු. මායාගේ අවසන් ඉල්ලීම පරිදිම. මාහට පැවසීමට ඉතා වැදගත් කරුණක් තියෙනවා දේවීනි. දරුවන් හිමි මවක් ලෙස මට නම් හොඳින් වටහා ගත හැකි මව් දේවියගේ මේ වියෝව පුත් කුමරට බලපාන ආකාරය. කම්නෑයිට අප සිටිනවා ඔහු වෙනුවෙන්. මහදේවිය මෙන් කුමරු රැක බලා ගත හැකි අපට. මහරජතුමනි, මා පැමිණියම ඉල්ලීමක් කරන්න. පවසන්න මංගලා, ඔබට ඊට අවසර අවශ්‍ය නැහැ. ඔබ පවුලේ ඥාතියෙක්. කුමක්ද ඔබේ ඉල්ලීම? ඔබේ පුත් කුමරු. සිද්ධාර්ථ. මහරජතුමනි, ඔබේ පුත් කුමරු සිද්ධාර්ථ මගේම කුමරෙකු මෙන් රැක බලා ගන්න. ඒක මොකටද? ඔහු මගේ පාලනයට ගැනීමට. අදහස් කළේ මවක් මින් ඔහු පෝෂණය කිරීමට. සිද්ධාර්ථ පෝෂණය කිරීම බාර ප්‍රජාපතිට. නමුත් දරුවෙකු හොඳින් පෝෂණය කළ හැක්කේ මා වැනි මවකට පමණයි. මා තමයි ඊට වඩා සුදුසු. ඔබේ සුදුසුකම් ගැන සිද්ධාර්ථ පුතුටත් වැටහෙනවා. ඒ නිසානේ එදා ඔබ දෙක හඬා වැටුනේ. මතකද? ඔබට සිද්ධාර්ථව පවරන්නට තිබුණා. නමුත් ගැටලු කුමක්ද රජතුමනි? මායාගේ අවසන් ඉල්ලීමට පිටුපෑ නොහැකි. ඇයගේ ඉල්ලීම වුණේ ප්‍රජාපති සුළුමව වශයෙන් කටයුතු කිරීම.
වෙනත් උපායක් ගැන සිතා බැලීමට සිදු වෙනවා. කුමක්දේ ഘോഷාව මහදේවයනි, කපිලවස්තු ප්‍රජාවැසියන් පුත් කුමරුගේ උපත ගැන ප්‍රීති උත්සව පවත්වනවා. අවසර මහරජතුමනි, වාසල් දොරටු අසලට පැමිණි විපත් මුනිවරේක් ඔබතුමා මුණගැසීමට අවශ්‍ය බව දන්වා සිටියා. කවරෙක්ද? මුනිතුමාගේ නම අසිත බවයි සඳහන් කළේ. අසිත මුනිතුමා? අසිත මුනිතුමා මෙහි? එතුමා අපගේ ශාක්‍ය කුලයේ කුලගුරුතුමන්. අපගේ පිය රජුගෙත් ඇදුරු. බොහෝ කාලයක සිට තාපස දිවියක් ගෙවන 이르දිවන්තේ. මහා යෝගී. කොහෙද එතුමා? මා පැමිණෙනවා එතුමා පිළිගැනීමට. යමු අමිතෝදන. එහෙමයි. මහා භාග්‍යයක්. ඔබතුමා පැමිණීමත් මහා භාග්‍යයක් කපිලවස්තු පුරයට. මේ ඔබ නිසා පැමිණි ගමනක් නෙවෙයි රජතුමනි. මා පැමිණියේ ඒ මහා යුග පුරුෂයා දැක ගැනීමට. ඔබේ පුත්‍රයෙකු ලෙස මිනිස් ලොව උපන්. අවසර මුනිදුනි. පැමිණෙන්න. පැමිණෙන්න. මේ අපගේ ශාක්‍ය කුලයේ සියල්ලෝම අපේක්ෂා තැබූ දරු උපතක් මුනිදුනි. ශාක්‍යයන් පමණක් නොවේ රජතුමනි, ලෝක ධාතුවම අපේක්ෂා තැබූ උපතක්. ලොවට අග්‍රවන මහා උතුමන්ට මගේ නමස්කාරය. මේ පහළව සිටින්නේ ලෝක සත්වයාට සත්‍ය අවබෝධය ලබා දී සංසාර සාගරයෙන් එතෙර කරවන විශ්වයේ මහා ප්‍රඥාන්. කුමක්ද ඔබ කරන්නේ මුනිදුනි? විශ්වය වටා පිය නගනවා. කුමක්ද මුනිදුනි? පුත් කුමරුවන්ට කිසියම් විපතක්ද මුනිදුනි? නැහැ රජතුමනි, කුමරුගේ කරුණක් නොවේ. මා ගැන සිතා වැළපුණි. මාට එපමණ ආයුෂ හිමි නැහැ. මේ උත්තමයන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන අයුරු දැක ගන්න. බුද්ධ එනම් කෙසේවත් සිදුවිය නොහැකි මුනිදුනි. බුද්ධ නොවේ, චක්‍රවර්ති රාජ්‍යය ඔහුට උරුම. ශාක්‍යයන්ගේ භාග්‍ය මහිමයට ශාක්‍ය වංශයේ පහළ වූ චක්‍රවර්ති අධිරාජ්‍යාව. ඔහුට ආශිර්වාද කරන්න යම් දිනක ඔහුගේ අරමුණ කරා ළඟා වීමට නිසැකව. චක්‍රවර්ති මහා අධිරාජයෙකු ලෙස ඔබගේ පැතුම එසේම ඉටුවේවා. ලෝකේ මොහුට වැඩි සේටෙක් නැහැ. මෙතුමන් සියල්ලන්ට අග්‍රවන මහා බ්‍රහ්මයාගෙන් පවා වැඳුම් ලබන බ්‍රහ්මයන්ගේ මහා ශාස්ත්‍රෝවරයා. කොපමණ මුරකාවල් මුර සෙබළුන් යදුවත් කුමරු ඒකාන්තයෙන්ම ගෘහවාසයෙන් මිදෙනවා. බිලිඳු ශරීරය පුරා මහා පුරුෂ ලක්ෂණ 200ක් පමණ. පූර්ණ පතු, දික් වූ විලුඹ, ඌර්ණ රෝම ධාතු. මට ඒ කිසිවකින් පල නැහැ මුනිදුනි. මට අවශ්‍ය අධිරාජයේ, මට අවශ්‍ය රණශූරේ. රණශූරේකුට කළ හැක්කේ කුමක්ද රජතුමනි? ඔබේ පුත්‍රයා මහාවීරේ අක්ෂණියක් සේනාව සද්දිකින් පැමිණියක්. මේ උත්තමයන්
නතර කළනු හැකි. මගේ අරමුණ ඔහු චක්‍රවර්ති වනු දැකීම වුණිදුනි. මාගේ අවෑමෙන් පසු ශාක්‍ය වංශයේ පහළ වූ චක්‍රවර්ති රාජයා ලෙස ඔහු බොහෝ ජනයාගේ අපමණ ගෞරව සම්භාවනාවට පාත්‍ර වේවි නිසකව. එසේම සිදු වෙනවා රජතුමනි. ඔබේ පුත්‍රයා ගිහිගෙයි නික්ම ගිය පසු. කමා කරන්න මුනිදුනි. කපිලවස්තු වැසියන්ගේ ප්‍රාර්ථනාව මොහු චක්‍රවර්ති රාජයෙකු වනු දැකීම. මේ උත්තමයන් අනාගතයේ සම්බුද්ධ රාජ්‍යයට පත් වූ බව ඔබට සැල වූ විට ඔබ එතුමන් කරා ගොස් පැවිදි වන්න එය මගේ එකම ඉල්ලීම. මුළු මහත් සත්ව වර්ගයාම සංසාර දුක් අන්ධකාරයෙන් මුදවන බ්‍රහ්මාති දේව මහා වීරයාණන්ට නමස්කාර වේවා. නමස්කාර වේවා. ලෝෂිකා ඖෂධ දුමේ රැගෙන එන්න ඉක්මනින්. කුමරුට මෑණියන් නැති අඩුව දැනෙනව ඇති. මහදේවිය කුමරුගේ හැඳීම වළක්වන්න මිහිරි ස්වරයෙන් කවිගේ මුමුණනව මා අසා තිබෙනවා. ගීතවත් නාදයන්ට සංගීත ස්වරයන්ට කුමරු අවනතයි. ඔබේ සුමීර වාදනය කුමරු රස විඳිනා. දුටුවද මහදේවිය වස්තඩුරාවේ ඇසෙත්ම නිහඬව සැතපුණා කුමරු. රජතුමා කොහෙද? එතුමා මධ්‍යංගණියේ යුධාරභ ප්‍රගුණ කරනවා මහදේවිය. ඔබේ පුත්‍රයා ගිහිගෙයි නික්ම ගිය පසු රණසූරයෙකුට කළ හැකි කුමක්ද රජතුමනි? ඔබේ පුත්‍රයා මහාවීරයෙක්. කොපමණ මුරකාවල් මුර සෙබළුන් යදුවත් කුමරු ඒකාන්තයෙන් ගෘහවාසයෙන් මිදෙනවා. දේවයනි!
රජතුමා කොහෙද? එතුමා මධ්‍යංගණියේ යුදහරබ ප්‍රගුණ කරනවා මහදේවිය. ඔබේ පුත්‍රයා ගිහි ගෙයි නික්ම ගිය පසු රණ ශූරයෙකුට කළ හැකි කුමකට රජතුමනි. ඔබේ පුත්‍රයා මහා වීරේ. කොපමණ මුරකාවල් මුර සෙබළුන් යදුවත් කුමරු ඒකාන්තයෙන් ගෘහවාසයෙන් නික්මෙනවා. දේවයනි! කමා කරන සේක රජතුමනි. එය නුඹේ වරදන් නොවේ. මගේ අවධානය ගිලිහුණා මොහොතකට. බුලාතු බ්‍රහ්ම රූපාය මධ්‍යස්තු විෂ්ණු රූපේණි අගර්ථ ශිව රූපාය විශ්ව රාජාය තේ නමහ. මහදේවි ප්‍රජාපති, ඉතා ඥානවන්තය ඔබේ තීරණය. මහා මායා දේවිය සිහිවීම පිණිස රෝපණය කරන ලබන මේ ඇසතු වෘක්ෂය ඇගේ මතකයේ සමග බැඳී පවතිවි. ඇගේ මතකයේ මූර්තිමත් කරාවි. මේ වෘක්ෂයේ මත දිනක මහා මායා දේවියගේ මෞනාමේ බබලවමින් පූජනීයත්වයට පත් වේ. මහදේවියගේ ශ්‍රී නාමයට ආචාර වේවා. ආචාර වේවා. ආචාර වේවා. යමු රජතුමනි, කොළුගරුතුමනි, මට ඔබගේ අනුශාසනා අත්‍යවශ්‍ය මොහොතමේ. පවසන්න රජතුමනි. අසිත මුනිතුමා පැවසුවේ අනාගත වාක්‍ය දිවාරය මා හද සන්තානයේ චිත්ත පීඩා ගෙන එනවා. මා ඇතුළුව සමස්ත ශාක්‍ය කුලයේම ප්‍රාර්ථනාව වූ චක්‍රවර්ති රාජයෙක් වනු දැකීම. ගිහි සැප අතහැර යාමේ සිතුවිල්ලෙන් සිද්ධාර්ථ වැළැක්විය නොහැකිද? අර ජල ප්‍රවාහයේ දෙස බලන්න රජතුමනි. එම ජල ප්‍රවාහයේ නවතාලීමට නම් කුමක්ද කළ යුත්තේ? එම ජල ප්‍රවාහය නවතාලීමට නම් ශක්තිමත් පවුරක් ඉදි කළ යුතුයි. නමුත් එහි දිසාව එහෙමනම් ගලා යාම පෙරසීමයි. ඊට කුමක්ද කළ යුතු? ජල ප්‍රවාහයක දිසා වෙනස් කිරීම නම් මදක් දුෂ්කර කටයුත්තක්. සිද්ධාර්ථ කුමරුගේ දෛවයත් ජල ප්‍රවාහයක් වැනි. ඔහුගේ හැර යාම වැළැක්වීමට නම් ඔබ මෙතැන් පටන් බොහෝ කාර්යයන් කළ යුතුයි. රෝගියෙක්, වයෝවෘද්ධෙක්, මෘතදේහයක් හා ශ්‍රමණයෙක් යන සිවිධ අවස්ථා ඔහුගෙන් සැඟවිය යුතුයි. අසිත මුනිතුමා පවසන ආකාරයට සිද්ධාර්ථ කුමරු ගිහිගෙයි රඳවා තැබීම පහසු කාර්යක් නොවේ. නමුත් ඔබට බලය හිමි. ඔබේ පුත් කුමරු සිද්ධාර්ථ චක්‍රවර්ති රාජයෙකු බවට පත්කිරීමට නම් නියත වශයෙන්ම ඔබ එක් දෙයක් කළ යුතුයි. ශාරීරික රිදුම්, චිත්ත සන්තාප, ශෝක වේදනා මේ කිසිවක් කොයි මොහොතකවත් මුණ ගැසෙන්නට නොදී සත්‍ය ඔහුගෙන් වසන් කොට තැබිය යුතුය. කුමන මොහොතක හෝ සත්‍ය ඔහුට ස්පර්ශ වුවහොත් ඔබේ ප්‍රාර්ථනේ නිෂ්ඵල වෙනවා රජතුමනි. මහදේවිය ප්‍රජාපති, අපට පැමිණීමට අවසරද? ඔබට පැමිණීමට අවසර කුමකටද මලණ්ඩ අමිතෝදන? පැමිණෙන්න මෙහි. හ්ම්.
කෙසේද යුවරජතුමා? මා තමයි ඔබගේ ආදරණීය කනිටු සුළු පියා. මහදේවිය මහරජතුමා කුමරුට වස්ත්‍රය වාති වෙනවා. වස්ත්‍ර මේ මොහොතේ लोहवस्त्रय अदिन पसु कुमरुगे प्रधान वस्त्रे वेतुई एय रजतुमागे निर्देशय रजतुमाट अवश्य अभीत रणशूर एक तनीमट ईट सरलन रलुबव दैडीबव दन सितम हुरु करवीमटाई लोह हेंदुमक अवश्य महाराजतुमा मे मोते पसवने कोहिद एतुमा महादेवय रहस मंत्रणेकट पिटव गिया आशित मुनि तुमागे अनागत वाक्यट अनुव सिद्धार्थ पुत्कुमरु मालिके तुल रंदवा गनिमिता दुष्कर अभियोगया अब किसे हो रजितुमणि युवा रजितुमा मालिगाव तुल रंदवा गतेतु ओहु मनुष्यांगे दुख दकीमेन कलकिरन बवई पवसु दुख दुख यान वचन मात्रे हो ओहुट मिनपासु नै सियुतुई सबै लोके यथार्थय ඔහුගෙන් සංගවන්නේ කෙසේද රජතුමනි? තවත් කරුණක්. කවදා වන්නතුරුද එවන්නක් කළ හැකි? සිද්ධාර්ථ ගෞතම චක්‍රවර්ති වනතෙක්. සෑම විටම ඔහු ගමන් ගන්නා මග දෙපස අලංකාර අන්දමින් සැරසී යුතුයි. වෘද්ධයින් රෝගීන් ශ්‍රමණයන් ඔහුගේ දර්ශන පතෙන් ඉවත් කළ යුතුයි. ඒ තරමක දුෂ්කර කාර්යයක් රජතුමනි වෘද්ධයින් රෝගීන් ශ්‍රමණයන් මේ කපිලවස්තු නගරයේ කොපමණ සංඛ්‍යාවක් නම් සිටිනවාද එක් උපායක් තිබෙනවා රජතුමනි කුමක් උපාය ජනපති ඔවුන් සියල්ලන්ම ඉවත් කරමු නගරෙන් රජතුමනි සියලුම රෝගීන් වෘද්ධයන් ශ්‍රමණ පරිබ්‍රාජකයන් ඇතුළු සියලු දිලින්දන් කපිලවස්තු නගරයෙන් ඉවත් කරමු. ඒසේ කළ හැකි සෙන්පත්තුමනි. නමුත් ඒ නොවේ සත්‍ය. අපගේ කාර්යාවේ ප්‍රජා පාලනය අනර්ථකාරී දේ කළ නොහැකි. කුමක්ද ඔබට අනර්ථකාරී? වඩා උසස් ජීවිතයක් ලබා දීමද? ඒ සත්‍යයක්. සියලුම රෝගී ජනතාවට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සත්කාර දිලින්දන්ට ආහාර වෘද්ධයන් සඳහා උපස්ථායක එවන් නැක්සිත කිරීම දනර්ථකාරී මේ සියල්ල අප සියලු දෙනාගේම යහපත උදෙසායි සමාවන් රජතුමනි හිතා උතුම්වත් ඔබගේ අරමුණ ආපසු වරක් සිතා බැරි මිතා යහපත් මා වටහ දෙන්නම් මවුන්ට එකඟ නොවුනත් එකඟ වුවත් නොවුවත් අපේ කල යුතුයි මහරජතුමාගේ අරමුණ කෙසේ හෝ ජයගත යුතුයි කිසිදු සම්පතකින් හිඟයක් නොමැති එක් නගරයක් අප නිර්මාණය කළ යුතුයි රෝගීන් ඇතුළු පිටමන් කරන සියලු වැසියන් පදිංචි කරන්නෙහි කමා කරන්න රජතුමනි එවැනි තීරණයක් ගැනීම අපට අනුමත කළ නොහැකි. එය සාක්්‍ය ධර්මයන්ට පටහැනි. චක්‍රවර්ති ධර්මයන් මිස කපිලවස්තු රාජ්‍යයේ පැවැත්මට මින් මත්තට සාක්්‍ය ධර්මතා කිසිවක් අදාළ නැහැ. සභාවේදී මාගෙන එන නගර යෝජනාව සම්මත කර ගැනීම නුඹලාගේ කාර්යභාරයක්. එය කළ හැකි රජතුමනි වටහා දෙමු ඔවුන්ට අනාගත චක්‍ර
චක්‍රවර්ති රාජ්‍ය ගැන දෙවියන්ලන්ම දන්නෝයි ඔබ යෝජනාව කිසිවෙක් විරුද්ධ නැහැ මහරජතුමනි ආදී දැකගත හැකි राज सभाव हदिसे केंदवी मटमाद तीरने कले कोसलहा मगध राज्य आक्रमणे करन बाव दानवा मा वर्दी अमक्त पैवसु राज सभावे किसी एक ईट नैति द एकंग कपिल वस्तुए व्याप्तियट किंदर समग क्रीडा क्रीम अपकनी गन्न एतम तीरन महारजुमनी पुरोहित तुमनी මා අනාගතයේ සිදුවන දෙයක් ගැනයි පැවසුවේ. තවත් 20 වසරකින් පමණ අපට අසන්නට ලැබෙන පුවතක් ගැනයි පැවසුවේ. ශාක කුලය ලෝකයේ උතුම් කුලය ලෙස අනාගතයේ ජය කෙහෙළි නංවාවි. කපිලවස්තු යුවරජු අපගේ සිද්ධාර්ථ චක්‍රවර්ති මහාදිරාජානන් මතුදාක ලෝකයම පාලනය කරාවි. එසේ වූ භාග්‍යවන්ත කුලයක गुरु मकरुवान नाभी सिद्धार्थ पुत्कुमरुगे अनागत इरनम मा पावरनुवा राज सभावट आउर्दु विशिनावे दिन सता गतवन तुरु दुक ओहुगें संगवा तेभी युतु येसे नुहकी वो ओहुसित कलकिरी निक्मी यानु दुक वेदना संगवा हो किस्यां उपायकिं हो ඔහුව රඳවා ගැනීමට නම් මාලිගය තුල අප අලුතින් නගරයක් නිර්මාණය කළේ කපිල වස්තුවේ සිටින රෝගීන් වෘද්ධයින් ශ්‍රමණයන් ඇතුළු දෙලිදු ජනතාව රැගෙන ආ යුතු එම නගරයට මේ තීරණය මුළු මහත් ශාක්‍ය කුලයේම යහපත පිණිසයි शाक्य राज्य सत्यगारुक पुरोहित सभावेन मा विमसा सिटनोयम तीरने गेन मगे तीरनेट विरोध अतिबेद किसवेकुके මේ ශාක්‍ය රාජ සභාවේ පිළිගත් රාජ සම්මතයන්ට අනුකූලව සුද්ධෝදන මහරජතුමාගේ නියෝගය පිළිපැදීම රාජ ධර්මයන්ට එකඟ බව පුරෝහිත සභාවේ අනුමැතියෙන් සම්මත කිරීමට සියල්ලෝම එකඟද අපේ මහරජතුමාට 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 ගෙත්තට අවසර නුඹට යම් කාර්ය පැවරීමටයි මෙහි කැඳෙවි කුමද්ද කාර්ය ස්වාමිනි මහරජතුමාගේ තීරණය ගැන නගරවැසියන් කෝප කරවීමයි නුඹට පැවරෙන කාර්ය එසේ මෙයාතිකාරම පමණයි ඉතිරි කොටස කාර්ය නිම වූ පසුයි සිද්ධාර්ථ උපදින විට කපිලවස්සේ යුවරජු වශයෙන් කටයුතු කළේ මම ඔහු ගිහිගේ හැර යන විට නැවත යුවරජු බවට පත්වන්නෙත් මම මේ කපිලවස්තු රාජ්‍යයේ එකඟද නුඹ ඊට එකඟද එකගයි ස්වාමීනි මේ රහස කොෂෙන් තබා ගත යුතුයි ගෝපාල් මහරජතුමාට සැලවුනොත් නුඹට පමණක් නොවේ අපිටත් කපිලවස්තුවේ විසුමක් වෙන්නේ නැහැ වැටුණාද ගෝපාල්
සැලසුම ඉක්මනින්ම ක්‍රියාත්මක කළ යුතුය. අසව් අසව් අසව්! කපිල වස්තු නුවර වාසීන්ගේ දැනගැනීම පිණිසයි. සුද්ධෝදන මහරජතුමාගේ රාජ නියෝගයකට අනුව කපිල වස්තු නුවර වාසීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට රාජ ආඥාවක් නිකුත් කර තිබේ. අසව් අසව් අසව්! අනවැකියක් නිසා ඔහු මුලා වෙලා චක්‍රවර්ති රජකම සම්බුද්ධත්වය මේ කතා මේ විවිධ අන්ධ විශ්වාස නිසා ඔහු මෝහයට පත් වෙලා නැවුම් නගරය හැබෑවට යුවරජතුමාගේ උපත මුළු කපිල වස්තුවේම වාසනාවක් යුවරජතුමාට ආශිර්වාද වේවා ඒ සැලසුම කුමරුව කෙසේ හෝ ගිහිගී රඳවා ගැනීමට අපේ සැලසුම බිඳ දමමු අපේ මහරජතුමාට නිවහඬක් නමමු නගර වැසියන් අතරින්ම මහරජතුමාට මේ ගැන සැලුණොත් අප ඥාතීන් බව පවා නොතකා හරිවි කවරෙත් ඒ කාර්යයට සුදුසු කපිල වස්තු නුවර සිටින සියලුම රෝගී මහලු සහ දිලිඳු ජනතාව අලුතින් ඉදිකරන සාක්‍ය නගරයේ පදිංචියට යා යුතුයි මෙය සමගයේ යහපත පිණිසයි එබැවින් මහරජතුමා රටවැසියන්ගේ සහයෝගය අපේක්ෂා කරයි සියලුම මෙම රාජ නියෝගය පිළිපදිත්වා එසේ කරන්න කෙසේද මහරජතුමා එවන්න සිදු කරන්නේ කාගේ උමනාවකටද नगर राज नियोग ඉතා යුක්ති සහගතයි නැතිනම් අනේ අපිට මේ කුමන කාලයක් උදා වුනේ උපන්දා පටන් උන්නු නගරය ඇතරයන් අනවැකියක් නිසා අපි කපිල වස්තු ඇරේ ආයුතුද මේ කුමන රාජධර්මයක්ද මහරජතුමට වටහා දෙන්න ප්‍රජාපති පුත්‍ර ප්‍රේමින් අන්ධ වෙලා යතුමන් එසේ වූ විට සිද්ධාර්ථ නිසා ඔහුගේ ගමන වැළැක්වීමට ඔහුගෙන් සත්‍ය වසන් කිරීමට මහදේවි මායා සිටියනම් මෙමෙන්නකට ඉඩ තබාවිද රජතුමා වළක්වන්න නැතිනම් රටවැසියන් අපට ඉරේව පැමිණීවි අනර්ථයක්ම වේවි ජාපති ඔබ බොහෝ වේදනයි ස්වාමිනේ
මායාද ජීවත්ව සිටිනා ඔබ හැටත් මේ බව සංගමනවද කුමක්ද කරුණ මේ කුමක් නිසාද ස්වාමීනි අසිත මුනිදුන්ගේ අනාවේ කියාසහ ඔබ කපිලවස්තු නූරින් වැසියන් පළවා හරින්නේ අනාගතය උදෙසා වර්තමානිය කැප කළ යුතුයි ප්‍රජාපති දේවි කුමක්ද ඵලය චක්‍රවර්ති රාජ්‍ය එය එක්තරා අනාවැකියක් පමණයි වටහා ගන්න ස්වාමීනි නිෂ්ප්‍රභා කරන්න නියෝගය රට වැසියන් ඔබට එරෙහි වේවි නැත්නම් නැවතත් සිතා බලන්න කපිලවස්තුවේ භාග්‍යයට පහළවන චක්‍රවර්ති රාජ්‍ය වෙනුවෙන් කුමක්ද කළ නොහැකි වැසියන් පීඩාවට පත් කර මෙවැන්නක් සිදු කිරීම සාධාරණ නැහැ ස්වාමීනි අපේ සිද්ධාර්ථ පුත් කුමරු මහා ප්‍රඥාවන්තයෙක් බවයි පැවසුවේ ඔහුගෙන්ද ඔබ දුක සංගවන්නේ සත්‍ය සංගවන්නේ ලෝක දහමට අනුව සිදුවන සියල්ල කෙසේද සංගවන්නේ කෙසේද ඒ සියල්ල සංගවන්නේ ස්වාමීනි දේවිය ඔබ සිතන ආකාරය මා වෙහෙසට පත් කරනවා එක් කණවැකියක් නිසායි මේ සියල්ල කුමරු වැඩිවියට පත්වන විට ඔහු වටහා ගනිමි සත්‍ය කොපමණ මුණකාල ලැබුවත් ඔබ ප්‍රජාපති මේ තීරණය ඔහුගේම යහපත උදෙසායි ඔහු ගිහි ගෙයි රඳවා තැබීමට ඒ සඳහා කළ හැකි සියල්ල නොවලහ කළ යුතුය මා ඉදිරියට තැබූ පියවරක් ආපසුගෙන නැහැ කෙදිනකවත් අද සිටම කපිලවස්තු නුවරින් වැසියන් ඉවත් කළ යුතුය රාජපුරුෂයන්ට දන්වනු තීරණය ඔහුගේම යහපත උදෙසායි ඔහු ගිහි ගෙයි රඳවා තැබීමට මා දේවිය එනම් මිනිස්කමක් නොවේ මා දේවිය ඒ කනවකයක් නිසා මිනිස්කම අඳුරේ සැඟවිලා දෙවියනේ කුමක්ද මේ සිදුවන්නේ අප මහලොයි ගියා නගරේ පළවා හැරීම සාධාරණද මේ බලන්න සිද්ධාර්ථ පුතුගේ දැස් පුරාම කඳු දෙලි මහරජතුමනි නගරයේ දැන් රෝගීන් වයෝ වෘද්ධයින් ආදී දුකින් පසුවෙනෙක් මිනිසෙක්වත් දක්නට නැහැ සිටිනා රජතුමනි කවරෙක්ද දුක් වෙන්නේ සිද්ධාර්ථ පුත් කුමරු ඔහුගේ දැසින් ගලන කඳුළු ඊට සාක්ෂි රාජකීය වෛද්‍යතුමා වහා කැඳවන්න. එසේයි මහරජතුමනි. දැසට පෙනෙන දුක සංගවන්නට හැකිවත් මනසට දැනෙන දුක. ඔහුක
රෝගීන් සංගවන කෙසේද ස්වාමී? ඔහු චක්‍රවර්ති රාජ්‍යයට පත් වූ පසු සියල්ලන්ගේම දුක අවසන්. से किसी तो रोग या कुने कंदलु सेल पे नींद देंगे है कि कुमारु इताम सुविं प्रतिकार आवश्यक नहीं है प्रतिकार आवश्यक बहुत नोवे आदर्शी ल कपिलवास्तु नगर सीमा वतुले किसी तो आकार एकीन वैसी अन पीड़ा वट पत करने रोग आबाद वासंगत किसी वक पैवतीय नहीं है कि मानसिक रोग हो शारीरिक रोग नुम्बलाट ये कर्तव्य बाहर नमस्कार वेवा गुरुतुमनी अद सिद्धार्थ प्रथम वरट शाक्य राज्यसभावट सहभागिवन दवस ओहुट आशीर्वाद पिरिनामन्न आयुष नंग वेवा कीर्तिय नंग वेवा लोक देवता सूर्य समान तेजस नंग वेवा देन्न प्रसाद नह आशीर्वाद मगे आशीर्वाद हेम विटम ओब समगय कुमारुनी आशीर्वाद मटे नाम पे नहीं निकले
රජසභාවට යාමට මෑණියනි මෙච්චර ආභරණ පළඳින්න අවශ්‍යමද? ඔව්. ඇයි? ඔබව යුවරජ බව පෙනෙන්න. ඒ කියන්නේ යුවරජකම තිබෙන්නේ ආභරණවල බවද මෑණියනි? ඔබේ නම සිද්ධාර්ථ නෙවේ. ප්‍රශ්න සහ උත්තර. මහදේවිය කුමරුට බලපාන අපුරු දෘෂ්ටි දුරු වෙන්න ඔබේ අඳුන් තිලකයක් ලැබුන් නරකද? මෙන්න ස්වාමීනි යුවරජතුමා සූදානම් දැන් සැපත් වීමට. මේ පමණ ආභරණ පැළඳගෙන මාමුළු දවසම්ම සිටියොතද? සිද්ධාර්ථ ඔබ යුවරජු මේ ආභරණ රාජකීය සංකේත යමුද? ශාස්ත්‍රීයන්ගේ ගමන එසේ නොවේ. මෙන්න මේ ආකාරයි. ශාක්‍ය රාජසභාවට අද දින රැස් වූ සියල්ලෝම මහරජතුමා විසින් පිළිගනු ලබත්වා. විශේෂ වශයෙන් අපගේ සිද්ධාර්ථ යෝරජතුමා සහ දේවදත්ත කුමරුන් අද ප්‍රථම වරට කපිල වස්තු රාජසභාවේ අසුන් හොබවන දවස. සිද්ධාර්ථ යෝරජතුමාට ජය වේවා! සිද්ධාර්ථ යෝරජතුමාට ජය වේවා! සිද්ධාර්ථ යෝරජතුමාට ජය වේවා! සමස්ත රාජසභිකයනි, මහරජතුමාගේ අවසර ප්‍රකාරව අද දින අපගේ රාජසභාව ආරම්භ වන වගයි. ගොවිහු දෙදෙනා ස්වකීය ගැටලුව සමතයකට පත්කර ගැනීමට මහරජතුමා ඉදිරියේ පැණී සිටිනු. අවසර මහරජතුමනි. කුමක්ද ගැටලුව? මහරජතුමනි, මගේ චෝදනාව මොහුට විරුද්ධවයි. මීට වසරකට පෙර මගෙන් ණයටගත් ධාන්‍ය කොටස තවම ගෙවුවේ නැහැ. නමුත් ඔහු පොරොන්දු වුණා කෙසේ හෝ ණය ආපසු ගෙවන බවට. මහරජතුමනි, මොහු පොරොන්දු කඩ කරන වංචනිකයෙක්. කෙසේ ගෙවන්නද මහරජතුමනි? නියගේ නිසා මුළු අස්වැන්නම විනාශ වුණා. ගෙවීමට ධාන්‍ය මා සතුව නැහැ. මොහු පවසන්නේ අසත්‍යයක් රජතුමනි. රාජපුරුෂයන් සොයා පැමිණෙද්දී තෙල් සකස් කිරීම සඳහා මොහු ධාන්‍ය පැසක් වේලමින් සිටියේ මොහුගේ නිවස ඉදිරිපිට රජතුමනි. මා රජතුමනි, එම ධාන්‍ය පැස පමණයි මා සතු. මගේ මුළු දරු පවුලම රැකින්නේ ඒ ධාන්‍ය ස්වල්පයෙන් මා රජතුමනි. ධාන්‍ය වේලුවේ ආහාරයට අවශ්‍ය තෙල් සකස් කර ගැනීමට රාජපුරුෂයන් මාල්ලාගෙන පැමිණියේ විටයි ඒ ධාන්‍ය පැස මොහුට ලබා දුන් විට කුමක්ද ඉතිරි? මා රජතුමනි, මොහුට ගෙවීමට නොහැකි නම් මොහුගේ කෙත්තිඩම් මට ලබා දෙන්න. කෙත්තිඩම ඔහුට දී අපවානාස කරන්නට එපා මා රජතුමනි. දැන් ශාක්‍ය රාජසභාවේ තීන්දුව. මහරජතුමනි, තීන්දුවට අවසර. යුවරජු සිද්ධාර්ථ, කුමාර දේවදත්ත. පළමුව මා විසින් දන්න අවස්ථාව ඔබට. මහරජතුමනි, මා අනුගමනය කරන්නේ ක්ෂත්‍රීය රාජධර්ම. කුශාල් පොරොන්දු කඩ කර තිබෙනවා. එම නිසා කුශාල්ගේ කෙත්තිඩම ගෞරවිට ලබා දිය යුතුයි. මහරජතුමනි, මේ කුමන තීන්දුවක්ද රජතුමනි? මට වෙන කිසිවක් නැහැ. අනුකම්පා කරත්වා මා රජතුමනි. යුවරජ සිද්ධාර්ථ, ඔබේ තීන්දුව. මහරජතුමනි, ඔහුට ණය ගෙවා දැමීමට නම් ඔහු සතු ධාන්‍ය වැඩිපුර තිබිය යුතුය. ඒ සඳහා ධාන්‍ය වගා කළ යුතුය. ඔහුට නම් ධාන්‍ය හැඟයක් ඇති බව පෙනෙන්නේ. ඒ නිසා මහරජතුමනි, මගේ තීරණයට අනුව කුෂාල්ගේ කෙත්තිඩම ඔහුටම ලබා දී කුෂාල්ට ණය ගෙවීමට වැඩිපුර කාලයක් ලබා දිය යුතුය. මා දේවදත්තගේ තීන්දුව අනුමත කරනවා. යමෙක් පොරොන්දු පරිදි ණය ගෙවීම පිළිගත් යුක්ති ධර්මයක්. ඒ නිසා කුසල්ගේ කෙත්තිඩම ගෞරවිට ලබා දිය යුතු වෙනවා. කමා කරන්න රජතුමනි,
මාසන්තකේ තිබු සියලු කාසි ඔහුට දුන්නා නයට හිලව් වශයෙන් මහරජතුමනි මොහු මට කිසිවක් දුන්නේ නැහැ රජතුමනි ගෞරි පවසන්නේ අසත්‍ය මා කුමට දසත්‍ය පවසන්නේ මහරජතුමනි මා සත්‍ය අසත්‍ය පෙන්වා දෙන්න එසේනම් පෙන්වා දෙන්න කුමක්ද සත්‍ය කුමක්ද අසත්‍ය මට කාසියක් දෙන්න නමුත් යෝ රජතුමනි මේ මේ කාසි මගේ काशी खुशहाल गे එම කාසි කුසල්ගේ බව තහවුරු කිරීමට කුමක්ද සාක්ෂිය? ගෞරි හව හමුවන විට කුසල් තෙල් සාදමින් සිටි බව පැවසුවා. ඒ තෙල් මේ කාසි වල තැවරිලා. ගමකරන්න ඒකාසි කුසල්ගේ රජතුමනි ඒව කුසල්ගේ ඒ අනුව පැහැදිලි කුසල් පොරොන්දුව කඩ කර නොමැති බව ඒ හේතුවෙන් ඔහු අධිකරණයේ නිදහස් කුසල් නිර්දෝෂ බව මා විසින් පිළිගනු ලබන අතරම ගෞරවිත අසත්‍ය පැවසීමේ වරදට දසවරක් කසෙන් තලන්නට මා නියෝග කරනවා ඒපා රජතුමනි ඒපා මට ගමන් කරන්න දෙන්නවා මට ගමන් කරන්න දෙන්නවා මින් මතුවාගේ දිනකවත් අසත්‍ය වචනයක් කෝපවසා තිබුණොත් වසිරිය කෝපවසා තිබුණොත් පාසත සියලු වස්තුව गौरी नुबट समाव हिमी वेनो नमुते मे शाक्य राज सभा वे कौरुन हो नुब वेनुएन ऐपोत पामनाय ऐसे ऐसे महाराज दुटुवद गौरी नुंब विश्वास करने किसी को नह राज सभावे एनिसा दस वर कृंबट कसेन तलन नटमा जितुमनी कौड़ वेनु इसे नम माय पवेनु ओहु याली असत्य पावसने करने है सिद्धार्थ ඔබ දන්නවද ඔබ කළ දෙහි අර්ථය යම් දවසක ගෞරිය අසත්‍ය පැවසුවොත් දඩියම් හිමිවන්නේ ඔබට ඔව් දේවදත්ත නමුත් ගෞරිය නැවත අසත්‍ය පවසන්නේ නැහැ सेम सिद्धू एनो आर रजतुमणि ओबे पुत्रया घी के निक्म किए पसु मुलु कपिलवस्तु पुरे में कथा वेन्ने सिद्धार्थ पुत्कुमुरगर प्रक्ष्याव गेन ओहु नाडु विसंदु पु आकारे गेन स्वामीने ऐ स्वामीने खानगाटु एं पसु वेन्ने අපේ රජතුමා කෙනයි සියල්ලම කතා වෙන්නේ. ඔහු ප්‍රඥාවන්තයෙකු වත් ඔහුගේ ඇතම් ක්‍රියා ශාක්‍ය ධර්මයන්ට පටහැනි දේවිය. ඔහුගේ තීන්දුව තීරණ තුල ගැබ් වී පවතින්නේ කරුණාවේ ලක්ෂණ ප්‍රජාපති. රාජ සම්මතයන්ට බාධාවක් කරුණාව.
කරුණාවෙන් ලෝකේ ජයගත් කිසිවෙකු නැහැ. මට ඔහුගෙන් අවශ්‍ය කාරුණික ශ්‍රමණ ආජීවකයෙකු හෝ පරිබ්‍රාජකයෙකු නොවේ. මට අවශ්‍ය දක්ෂ රණ ශූරයෙකු. එහෙත් ස්වාමිනේ, කුමරු තවම කුඩායි. ඔහු තව කාලයකදී සියල්ල ඉගෙන ගනී. සියල්ල ඉගෙන ගන්නට දැන් ඔහුට කාලය හරි ප්‍රජාපති. එය සත්‍යයි. කුමරු ඇතුළත් කරමු තක්සලානුවර ගුරුකුලයට. සිද්ධාර්ථ තක්සලානුවරට යන්නේ නැහැ. ඔබ ඔහුට ශිල්ප ලබා දීමටත් සීමා පනවනවද? මා පනවන්නේ නැහැ ඊට සීමා. නමුත් ඔහු ඉගෙන ගත යුත්තේ මෙහි. අපගේ බ්‍රාහ්මණ ඇදුරන් ඔහුට අවශ්‍ය ශිල්ප ලබා දේවි. කපිල වස්තුයේදීම. युवराजतुमा क्रीडा करने सवट आसुपिटिंग याम तहनम आगड़े नो रथकार पुत्री अबे वेनस कुमार आ ओबे उपाने राज मंदिर एक निसा ओबे राज कुमारे ओहु कुडानी वेसे कुपान निसा रत्तकार पुत्रे कुमार दे है ते वेनस ओहु केद मागेत तुहाले वाले वेदना एक समान ओबे तारुना कुमारे को इटे एक आरुना तेरुंगे आवे एक आरुना मैं महोते में वटा हागती तू महादेवी අපි මේ යන්නේ කපිලවස්තුපුර සීසෑමේ මංගල්‍යයට. ඒ මංගල්‍යයට අමිතා නැන්දනියත් පැමිණේවිද? ඔව්, පැමිණේවි. එතකොට යශෝදරා ඇයත් පැමිණේවි. හරි ඕම අග්නෙන් දෝදම් පොරදදේ හව්‍යවාහමෝ පප්‍රවේ महाराजतुमणि कोलिय चारित्र अंट अणु अवाश्य वतावत् सिद्धिकरीमाय इतरी वति बेन्ने
තවමත් අපගේ කෝලිය පාර්ශවයේ පැමිණියේ නෑ දෘතුමනි. වෙනත් වසරවල ඇය පැමිණියේ දෝලාවෙන් මෙවර ඇය හස්තියානෙන් ඇය හස්තියානෙන් පැමිණෙන්නේ කුලමානේ පෙන්වීමටයි දණ්ඩපාණි රජතුමාගේ ශාක්‍ය වංශයට වඩා කෝලිය වංශයේ උසස් බව ප්‍රදර්ශනය කිරීමයි ඔවුන්ගේ අභිප්‍රාය ශිවදේවියන්ගේ ආශිර්වාදින් මේ වර්ෂෙත් කපිලවස්තු කෙත්‍යායම පලින් බර වේවා.
වීරයා. ජය වේවා! යුව රජතුමාට! 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 ජය වේවා! දැන් මගේ වාරය. දාදු ක්‍රීඩාවේදී බලා සිටිය යුත්තේ ප්‍රතිවාදියාගේ මුහුණ දෙස නොවේ. ඔහුගේ දෑත් දෙසයි වැටුණාද? එසේ නොවුනොත් වංචා කළ හැකි. හස්තියාගේ වගේ ඔබ මගේ හිසෙත් කටුවක්ද සොයන්නේ? अवश्य महल संगवा පුතට අවශ්‍ය නරකිස් ගැන දැනගන්න කුමක්ද ඔහුට දෙන පිළිතුර කුමාරයනි උදැසන්ට පායන සූර්යා හවසට වෙනත් වර්ණයක් ගන්නවා වගේ ගිලිහි යන්නට ආසන්න නරකේ සුදු පැහැයෙන් දිස් වෙනවා ඔය තිබෙන නරකේස වගේ වැටහුණාද තුරුවල පත්‍ර ගිලෙහෙද්දී වර්ණය වීගෙනව වගේද හිතාමනි වැරදි ලෝෂිකා කුමරුව දැන් රැගෙන යන්න. නින්දට කාලේ හරි. යමු කුමරුනි. පුත් කුමරුව ඉතාම ප්‍රඥාවන්තයි. ඔහුට සෑම දෙයක් ගැනම නිරීක්ෂණය වෙනවා. නරකෙස් පැනයට කුමක්ද පිළිතුර? නැවතෙම ප්‍රශ්නේ නගන්නේ. හෙට සිට ශාක්‍යයන් හිස් ආවරණය කරගත යුතුයි. එවිට ස්ත්‍රීන්? ස්ත්‍රීන් සලු කඩකින් හිසවසා ගත යුතුයි. කෙස් කලඹ වැසෙන ලෙස. නැහැ ස්වාමීනි. අපි සිද්ධාර්ථට සත්‍ය පහදා දෙමු. යුද්ධයකදී වුවත් කිසි දිනක පසුබසින්නේ නැහැ. ශාක රාජවංශයේ රජවරු. විජයග්‍රහණය පෙනෙන මානේ ප්‍රජාපති නරකෙසක් නිසා පරදින්නට බැහැ. ඔහුට සත්‍ය පහදා දී අවසන් මොහොතේ කරුණක් සිද්ධාර්ථ හෙට උදේම අවදි කරන්න ශිල්ප සඳහා උදැසන්ස පාන සූර්යා හවසට වෙනත් වර්ණයක් ගන්නවා වගේ ගිලිහි යන්නට ආසන්න නරකේ සුදු පැහැයෙන් දිස් වෙනවා ඔය තිබෙන නරකෙස වගේ වැටහුණාද සිද්ධාර්ථ මේ ඔබගේ බ්‍රාහ්මණ ඇදුරන් ගුරු විශ්වමිත්‍ර ඔබට වේද ශාස්ත්‍රය ප්‍රගුණ කරන්න මෙතුමන් ගුරු කෘෂ්ණදේව ඔබට යුද ශිල්පය උගන්වන්නේ එතුමන් රාජ්‍ය පාලනය ගුරු ආර්ය චන්දස් සහ ව්‍යාකරණ ගුරු අස්සජි මේ බ්‍රාහ්මණ ඇදුරන් විසින් ඔබට ශිල්ප ලබා දෙවි අද සිට මොවුන් ඔබේ ගුරුවරුන් ඉගෙනීමට සිතක් පහළ වීමත් ප්‍රීතිමත් කාරණයක් නුඹට සිද්ධාර්ථ සමගම ඉගෙනිය හැකි ඔව් මහරජතුමනි කුඩා කල සිටම හැදී වැඩුණු නිසා ඔහුත් අයිති දැන් මේ කපිල වස්තුවටමයි